ආයුබෝවන් ඔබ මේ කන්නේ ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි මම අශින්ක දුනුතිලක මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත රට හැරගිය විද්වතුන්ට ජනපතිගෙන් ආරාධනයක් JR ජයවර්ධන ජන්මදින සැමරුම කතා නායකගේ ප්‍රධානත්වයෙන් රජී රෝහල්වල ළඟදීම පෙනහළු සත්කම් හලාවතු පොලිසියේ 8 දිනකුගේ වැඩතහනම් දේශීය ප්‍රවෘත්ති තම රට සහ ජනතාව වෙනුවෙන් කෙටි කලක් හෝ සේවාව ලබා දෙන්නයි රට හැරගොස් සිටින විද්වතුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආරාධනාවක් කළා. ඒ ඉංජිනේරවරුන්ගේ සභාවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් ශ්‍රී ලංකා ඉංජිනේරු වරුන්ගේ සභාවේ සමාරම්භක උත්සවය වාරිමර්ග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු වරුන්ගේ සභාව නිල වශයෙන් ස්ථාපනය කිරීම හා ඉංජිනේරු සභාවේ නිල කාර්යාලය විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. මෙරට ඉංජිනේරු හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි නියාමන කටයුතු සඳහා පිළිගත් ආයතනික ව්‍යුහයක අඩුව සපුරාලමින් ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව පිහිටුවීමට කටයුතු කෙරුණා. සෑම වසරකම සැප්තැම්බර් 17 වනදා ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වරුන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී සිදු වුණා. ශ්‍රී ලංකා ඉංජිනේරු වරුන්ගේ සභාවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද සිදු වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව පිරිනමන ලද සහතික පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. අධි තාක්ෂණික ලෝකයේ පවතින තරඟකාරීත්වය තුළ තාක්ෂණික මිනිසා ගොඩනැගීමේ තාක්ෂණික දරුවා මෙහෙයවීමේ තාක්ෂණික දරුවාට නව අරුතක් දීමේ ඒ විශිෂ්ට කාර්යය කරනු ලබන්නේ ඔබ විසින්. ලෝකයේ දියුණුව මානවයාගේ දියුණුව විවිධ ශේත්‍ර හරහා ගලා යන විට ඉංජිනේරු ශේත්‍රයේ තුල විහිදී යන විවිධ අංශ විවිධ විෂය විවිධ කාර්යය ඒ සියල්ල පිළිබඳව මට වඩා පුළුල් අවබෝධයක් සහ දැනුමක් ඔබට තිබෙනවා. දේශපාලඥයාට මඟ පෙන්වීම ප්‍රධාන වශයෙන්ම කරන්නේ විද්වතුන්. ප්‍රධාන වශයෙන්ම ඉංජිනේරු ශේත්‍රයේ තුලින් රටේ සංවර්ධනය සඳහා පෙන්වන ගමන් මාර්ගය ඒ ප්‍රමුඛ කාර්ය සහ වගකීම ගන්න ඉංජිනේරුවරයා. කවුරුත් කතා කරන දෙයක් තමයි රටින් පිටවන උගතුන් පිළිබඳව. උගතුන් රටින් පිටවීමේ හේතු මට වඩා ඔබ දන්නවා. ඒ ගැන ප්‍රශ්න රාශියක් තිබෙනවා. බොහෝ රටවල්වල ආනුක්‍රම ව්‍යවස්ථාවේ නීතියේ ඒක සඳහන් වෙලා තිබෙනවා. අපේ රටේ එහෙම එකක් නැහැ. අපි නිදහස සම්පූර්ණයෙන් දීලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කළා තියෙනවා. ඒක නිසා ඒ දීලා තියෙන නිදහස ඇත්තටම වැරදි විදිහට පාවිච්චි කරනවා. මූලික වශයෙන්ම වැටු දීමනා පහසුකම් පිළිබඳව ලංකාවේ ඉංජිනේරුන්ට ප්‍රධාන ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ නිසා තමයි හුඟක් අය රට දාලා යන්නේ. රට ගැන හිතලා රට වෙනුවෙන් මේ රටේ සේවය කරන රජයේ සහ මේ රටේ ජනතාව වෙනුවෙන් විශේෂ ගෞරවයක් සහ ස්තුතියක් පිරිනමනවා. නමුත් අපි කල්පනා කරන්නට ඕනේ මේ විදිහට ජනාය කොහොමද වළක්ව ගන්න. ඉන්න පිරිසෙන් යම් ප්‍රමාණයක් හෝ කොහොමද ගෙන්න ගන්න. ඒ සඳහා අපි සැලසුම් කළ යුතු වෙනවා. අමාත්‍යවරුන් වන පාටලී චම්පික රණවක හා පී හැරිසන් යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර මද්‍රව්‍ය නිවාරණ රාජකාරියේදී සිටියදී මියගිය පොලිස් පරීක්ෂක උපාලි සම්රසේකර මහතාගේ බිරිඳ හා දරුවන් වෙත රුපියල් ලක්ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීම ජනාධිපතිතුමා අතින් සිදු වුණා. ජනාධිපති කාර්යාලයේදී එම මුදල සම්රසේකර මහතාගේ බිරිඳ වන කොමලි නයනරසි මහත්මියට බහර දීමටයි කටයුතු කෙරුණේ. ඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ නව උපකරණයක් නිපැයූ චතුර මදුමාල් සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දුන්නා. මෙම සිසුවා ත්‍රිකුණාමලය දන්තලාව මහාවිද්‍යාලයේ උසස් පෙළ හදාරන අයෙක්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති ඉල්ලීම් සලකා බැලිය හැකේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පරමාර්ථය අරමුණු කොටගත් දේශපාලන බලවේගයක් සමග පමණක් බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි කතානායකවරයා මේ බව සඳහන් කරන්නේ. පසුගිය සති කිහිපය තුළ මහා සංඝරත්නය සිවිල් සංවිධාන දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම බොහෝ පිරිස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ගෙන් ඉල්ලීම් කළ බව කතානායක කරු ජයසූරිය මහතා එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
තමන් කෙරෙහි විශ්වාසය තැබුවෙම පිරිසට කෘතවේදීත්වයේ පිරිනමන බවයි මේ මහතා පවසන්නේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට ලැබී ඇති කුමන ඉල්ලීමක් වුවද සලකා බැලිය හැක්කේ 1995 වසරේ සිට අප අකණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පරමාර්ථය අරමුණු කරගත් දේශපාලන බලවේගයක් සමග පමණක් බව කතානායකවරයා අවධාරණය කරනවා. එමෙන්ම 17 වන සංශෝධනයේ ඉදිරිපත් කළ 19 වන සංශෝධනය මගින් තහවුරු කළ ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයක්ද විය යුතු බව එම නිවේදනයේ සඳහන් වනවා. එසේ වුවහොත් එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත සුරක්ෂිත දේශයක් ගොඩනැගීමට නිශ්චිත සීමිත කාලයක් සඳහා සිදු කරන කැපකිරීමක් වනවා. නැතහොත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදිහත් වීමක් නොවන බවද කතානායකවරයා අවධාරණය කරනවා. කෙසේ වුවද එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කරගත් පාර්ශවයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් පක්ෂීය ව්‍යවස්ථාවට අනුකූලව එමෙන්ම සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදයෙන් එය සිදු වී ඇති බවයි කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එළඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරාගනු ලබන අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ඒ සමග සංධානගත වන සෙසු පක්ෂ තුල අර්බුදයක් ඇතැයි මවාපෑමට ඇතැම් පාර්ශව සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පක්ෂ මහලිකම් අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා මේ බව පෙන්වා දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ පුලුල් සන්දානයකිනි. එම සන්දානීය පිහිටවීම පිළිබඳ මෙවැනි විට අවසන් එකඟතාවිත පැමිණ ඇති බව අමාත්‍ය අකිල විරාජකාරියවස මහතා පෙන්වා දෙනවා. මෙම එකඟතාවන්ට අනුව අපේක්ෂකයා ඉදිරිපත් කරනුවේ එක්සත් ජාතික පක්ෂයෙන්. එම පදන මත එක්සත් ජාතික පක්ෂය මගින් සුදුසු අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍ය අකිල විරාජකාරියවස මහතා එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ. ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් හා සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් පක්ෂ ව්‍යවස්ථාවට අනුව අපේක්ෂකයා තෝරා ගැනෙනවා. ඉන්පසු සන්දානයට අයත් සීලු පාර්ශ්වයන්ගේ අනිකුත් සීලු සංවිධාන හා පුද්ගලින්ගේ සහාය ඇතිව මෙම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට එක්සත් ජාතික පක්ෂයේ සීලු දෙනා පූර්ණ වශයෙන් කැපවී කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජකාරියවස මහතා නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චෙන් බය මහතා අද දිවයිනට පැමිණියා. ඒ තුන් දින සංචාරයක් සඳහායි. චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චෙන් බයර් මහතා සමග තවත් සමාජිකයින් 17 දෙනෙකු මෙම සංචාරයට එක්ව සිටිනවා. කටුනායක ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණි චීන දූත පිරිස පිළිගැනීම සඳහා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දින 3කින් සමන්විත මෙම සංචාරයේදී චෙන් බයර් මහතා ඇතුළු පිරිස මෙරට දේශපාලන නියෝජිතින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 113 වන ජන්මදින සැමරුම ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්ුණා. ඒ කථානායක කරෝ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 1906 සැප්තැම්බර් 17 වනදා උපන් ජූනියස් රිචඩ් ජයවර්ධන හිවත් ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට දේශපාලන ඉතිහාසයේ කෘතහස්ත දේශපාලනඥයෙක්. 1978 පෙබරවාරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති පදවියට ඔහු පත් වුණා. පාසල් පොත් ලබා දීමේ සිට කොළඹ ක්‍රමයත් මහවැලිය කඩිනම් කිරීමත් විවෘත ආර්ථිකය රටට හඳුන්වා දීමත් ඔහු ඉටු කළ මෙහෙයන් අතර ප්‍රමුඛතාව ගන්නවා. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජන්මදින සැමරුම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මැති අමතුරු නැතුළු පිරිසක් මීට එක්ව සිටියා. දේශපාලනයේදී බොහොම ඉවසීමෙන් කටයුතු කරේ. ඒ නිසා තමයි සෑම විටම කිව්වේ දේශපාලනයේ තියෙන්නේ මීටර 100 දුන ඇට නෙමෙයි මැරතන් දුන ඇට කියන ඒ ප්‍රතිපත්තිය තමයි සෑම විටම පහදලා දුන්නා. ජයජයන මහත්මයා කියපු එකක් මතක් වෙනවා විධායක ජනාධිපති පදවිය. විධායක ජනාධිපති පදවිය එතුමා කිව්වා කවදාවත් අහෝසි වෙන්නේ නැහැ කියලා. ඉඳගත්තාම ආපහු ඒක අහෝසි කරන්න වෙන්න බෑ කියලා. මේක අහෝසි වෙච්ච දවසට මම හිතන ජයජයන මහත්මයා හුඟක් සන්තෝෂ වෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් ඉදිරි පියවරක් තබමින් පෙනහළු බද්ධ කිරීම ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය රජිත සේනාරත්න මහතා පවසනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පත්වීම් ලිපි ප්‍රධානයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
සෞඛ්‍ය ශාස්ත්‍රයේ තවත් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඖෂධ වේදීන් 249 දෙනෙකු, වෘත්තීය චිකිත්සකයින් 55 දෙනෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 346 දෙනෙකු මෙහිදී පත්වීම් ලැබුවා. එමෙන්ම කීට විද්‍යාඥයින් 24 දෙනෙකුද, අක්ෂි තාක්ෂණ වේදීන් 19 දෙනෙකුද, සුළු සේවක පරිපාලකීන් 108 දෙනෙකුද පත්වීම් ලැබූ පිරිසට ඇතුළත්. පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාර ඔවුන් ජීවත් වෙන තුරා ලබා දිය යුතුයි කියන නියෝගය දුන්නු. අපි තීන්දුව කරගත්ත අක්ෂිකාච නිකන් දෙන්න. ස්ටෙන්ට් එක නිකන් දෙන්න. කර්ණ සංක නිකන් දෙන්න. අපි ආරම්භ කරා ඇටමිදුළු බද්ධකිරිය. තැලසීමියා වලට අපි දැන් තට්ටු 8ක සංකීර්ණයක් හදාගෙන යනවා මහනුවර රෝහලේ. අවයව බද්ධකිරීම කරා. යක්මා බද්ධ කරලා තියෙනවා. අග්න්‍යාශය බද්ධ කරලා තියෙනවා. ද්විත්ත බද්ධ කිරීම කරලා තියෙනවා. අත් බද්ධ කරා, පාද බද්ධ කරා, හෘදේ බද්ධ කරා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ අපිට පෙනහැල්ල විතරයි බද්ධ කරා. තව නොබෝ දිනකින් අපි පෙනහැළු බද්ධයත් කරනවා. මේ ඉතා සාර්ථකයි. නෙළුම් කුළුණ ඉදිකිරීම හරහා රාජපක්ෂ වරුන් රුපියල් බිලියන 2ක මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මම කියන්නේ අධිකරු ජනාධිපතිතුමනි, ඔබතුමා ඊයේ 2012 වර්ෂයේදී ඇතිවෙච්ච නෙළුම් කුළුණ හා සම්බන්ධව අක්‍රමවත් මූල්‍ය ගණදෙනුව පිළිබඳව ඔබතුමා හෙළිදරව්වක් කළා. මේක ඉතාමත්ම හොඳ දෙයක්. හැබැයි මේ හෙළිදරව්ව මේක අපේ කරපිට දාන්න වගේ ගෑවිලා නොගෑවිලා අපිට ස්ටිකර් එක ලොගන යන්න තමයි අද උදේ මේක තොරතුරක් හැටියට විකාශනය වුණේ ජනමාධ්‍යවල. අපි කියන්නේ කරුණාකරලා 2012 මේ රුපියල් කෝටි 200 ගෙව්වේ කාටද? මොන වගකීමක් තුලද ඇඩ්‍රස් එකක් නමක් ලිපිනයක් ස්ථානයක් නැති ඒ චීනයේ කොයි සමාගමකටද මේක ගෙව්වේ? ඒ සමාගම මේ ගණදෙනුවට සම්බන්ධ කරන්න මැදි වෙච්ච පාර්ශව කවුද? මේවට මුල් උනේ කවුද කියන එක වහාම හොයලා බලලා මේ කෝටි 200 හරහා හිටපු බ්‍රෝකර්වරයා කවුද මේ පිළිබඳව වහාම හෙළිදරව් කරන්න කොමිසමක් පත් කරන්න කියන එකත් මම වහාම කියනවා මේක කඩිනමින් කරන්න කියලාත් මම අධිකරු ජනාධිපතිතුමාට කියනවා. පොහොට්ටුවේ ලාංඡනය නෙළුම් කුළුණ නම් නැට්ට හැදෙන්න කලින් අලේ පැලවෙන්න කලින් ඒකෙන්ම ගසාගෙන කාපු මහින්ද රාජපක්ෂ මහත්තයලගේ කණ්ඩායම් වල සැබෑ වර්ධිකරුවා කවුද කියන එක හොයන්න කියන එකත් මම මේ අවස්ථාවේදී මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ආබාධිත රණවිරුවන්ගේ ගැටලු විසඳීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය වහා මැදිහත් විය යුතු බවයි මෙම මාධ්‍ය හමුවට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා කියා සිටියේ. ආබාධිත රණවිරුවන්ගේ ජීවිතාන්තය දක්වා වැඩිපුර ලබාගෙන මේකෙදි එක එක්කෙනා එක එක විදියට දකින්නවා. හැබැයි මමත් දකින්නවා මේ රටේ පුරවැසියෙක් විදියට අවුරුදු 32 33 ක යුද්ධ දක්වපු පුද්ගලයෙක් විදියට ඒක වැඩි කරන්න ඕනේ. හැබැයි පස්සෙ තියෙන්නේ මේ අමාත්‍යංශයෙන් අපේ යට තියෙන ව්‍යවස්ථාපිත ආයතන යට නෙමෙයි රජය යට මේක තියෙන්නේ. මේක ඉතින් ජාතික ජනාධිපතිතුමා. ඉතින් ජාතික ජනාධිපතිතුමා තමයි මේ සම්බන්ධව අවසන් තීරණ ගන්නවා. ආරක්ෂක අමාත්‍යංශ ජනාධිපතිතුමා හර යට තියෙද්දි මට තේරුම් ගන්න බෑ ඇයි මේක ආණ්ඩුපත්‍ර දෝෂාරෝප ලක් වෙන්නේ කියලා. ආරක්ෂක අමාත්‍යංශයේ නිලබලෙන් එතුමාට ගන්න හැකියාව තියෙනවා. හැබැයි කාලයක් වෙනත් අමාත්‍යවරයෙක් යටතේ තිබිච්ච එක. ඒක තමයි කරන්නේ. අරකට පස්සේ ඇති වෙන තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉදිරියේ සාධාරණයක් කරයි කියලා අපි විශ්වාස කරනවා. පුරවැසියෙක් වශයෙන් මමත් විශ්වාස කරනවා ඒ ඉල්ලීම ඉෂ්ට වෙ යුතුයි කියලා. හලාවත මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 8 දිනක්ගේ වැඩ තහනම් කර තිබෙනවා. වෙනප්පු පොලිස් වසමේ හෝටලයක සූදු සෙල්ලම් කරමින් සිටි සැකකරුවන්ගෙන් පිරිසක් අතරංගුවටගෙන ඉතිරි පිරිස මුදාහැරීම හා සූදු පිටියේ තිබූ මුදල් තමන් සතු කර ගැනීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබෙනවා. තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන් දැන්. මාලදිවයින් මුහුදු කලාපයේ දිහිවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික දිහිවරයින් 27 දෙනෙකු නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. එම යාත්‍රා තුළ වැඩිදුරටත් කළ සෝදිසි කිරීමේදී යාත්‍රාවක් තුළ තිබී අයිස් මද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සහ මෝර වරල් තොගයක් සොයාගැනුණා. බත්තරමුල්ල ගණහේන ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක බරපතල තුවාල ලැබුවා. එම කාන්තාව සුදු ඉර මතින් පාර මාරු වන අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ගැටීමත් සමග ඉවතට විසවීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබෙනවා. ඇය මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. තම දියණිය රැගෙන ඒම සඳහා යමින් සිටියදී මෙම අනතුරට ලක් වී ඇත්තේ මෝටර් රථයේ රියදුරු ඇප මත නිදහස් කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් තලංගව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොලේ අතරමංගු සිටි දරුවෙකුගේ බහරකරුවන් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.
වයසවරුදු 3ක් පමණ වෙන මෙව දරුවා මෙදිරිගිරිය බලා දහවණිය වීමට සූදානම්ව තිබූ පෞද්ගලික බස් රථයක සිටියදී සුවගෙන ඇත්තේ සංක නැතහොත් තනුක යනුවෙන් ඔහු තමන්ගේ නම සඳහන් කරනවා සීයා සමග බස් රථයකින් මෙම ස්ථානයට පැමිණිවවයි දරුවා කියා සිටින්නේ අතරමංව හඬමින් සිටි දරුවා පොලිසියට බහර දී ඇත්තේ තරුණියකු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ एलपीटीए प्रादेशिक सभा चांदेय अतिटवीमठ नियोगयक निकुत करने लेसे इल्ला मौलिक ऐतिहासिकम पेत्सम तुनाक श्रेष्ठाधिकरणे हमवे अद गुणु किरुना एलपीटीए प्रदेशी पदिंचु करवन तिदिनेकुई एम पेत्सम गुणु कले 2017 वसरे नाम योजना लायस्तुव पदनम करगेन मेतिवरणे पवत्वीम व्यवस्था विरोधी बव पेत्सम करवन पवसनवा एवेंगर्ड सभापति निशांक सेनाधिपति सह रत्न लंका आरक्षक समागमे हिटपु सभापति विश्वामिक मेजर जनरल पालित प्रणांदुयानायट एरही नाडुवाक ऑक्टोबर मास 22 कैंदमुन लेस कोलंब महाधिकरणीय नियम कला पावी नाविगबडावाक पवत्वागिन याम संदहा रुपया लक्ष 355ක් अल्लस लबादीम संभांदी निशांक सेनाधिपति महताटात अल्लस लबागत बावट पालित प्रणांदु महताटात चोदना एल्लवी तिबेनवा පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම නොවැම්බර් මාස 25 වනදාට කල් තැබුණා. මේ තොටමුල්ල ප්‍රදේශයේ ඉඩමකින් අනවසර පදිංචි කරුවන් ඉවත් කර දීමට රුපියල් බිලියන 64ක් බලෙන් ලබා ගැනීමට උත්සාහ කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. विष मद्रव्य भावित किरीमें मीरगम प्रदेश मियगे पुज्जलींगे ज्ञातीन सुरापदु देपार्तमेंतु इदिरिपिटदी विरोध तावक निरतवुना मेरीगम बाधुरागोड पल्लेवेल एतुलु प्रदेशवल पुद्गलयिन पिरिसक नीति विरोधी विष मद्रव्य भावित किरीमें मियगिया तवत् पिरिसक विविध रोगाबाधवलट लक्व सिटिन बवाई एम विरोधतावट एक्वू पिरिस किया सिटिये सुराबदु कोमसारिस जनरल एच डी सुमनसिंह महता सह उसस् पोलिस निलधारीन पिरिसकगे मेहेवीमेन पेवती साकच्छावकदी मेम सिद्धिय संबंधेन वेनमम विशेष परीक्षणयक् सिदु किरीमट तीरणे केरुणा अभी मेक अतट अरगेन कोहमारी मे नीति अभी क्रियात्मक ओगोल्लांगे आरक्षावत् ओगोल्लो हदागन्नो मगद एक्केनेक्करी ईट पास्से मेकट मेदियत्तुना किला मोनोहारी सिद्धियक्कुनोत्तेम एक लोको हानियक् ओगोल्लन्ट ओगोल्लो जीवत् वेन्न बे मे दरुवो जीवत् करवन्न ओने एक निसा पेट वेनकोट ओगोल्लन्ट पेवीलि दान्न पुलुवन् ने අතවශ්‍යම සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළ නීතිමය වපසරිය යටතේ අපට යා හැකි දුර සීමිත වුණත් අපේ සීමාවිනුත් ඔබට ගොසින් අපි බලාපොරොත්තු වෙනවා මේ කාරණේ සම්බන්ධයෙන් තවත් දුරටත් ප්‍රශ්නවලට මුහුණ දීපු මහජනතාවගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් දෙවන පරීක්ෂණයකුත් තවත් මේ සම්බන්ධයෙන් පවත්වලා යම්කිසි ආකාරයක මැදිහත් වීමක් හැකියාවක් තියෙනවද කියලා සොයා බලන්න මේ කාරණේ සම්බන්ධයෙන් දෙවනුව අපි බලාපොරොත්තු වෙනවා පීඩාවට පත්වෙච්ච අයට යම් සහනයක් ලබා දීම සඳහා කිසියම් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා निलुप कुलुन विवृत किरीमे सभानंबक उत्सवेदी जनाधिपति मैत्रीपाल सिरिसेन मेथितुमा हेलिकल मूल्य आक्रमिकता संबंधेन अद पार्लिमेंतुवेदी अदहस पालवुना एहिदी अदहस देकु पक्ष विपक्ष मेति एमति वरुन නෙළුම්කුරුණ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබාගත්තේ 2010 වර්ෂයේදී මේ කියන ආකාරයට කිසිම වංචාවක් සිදු නොමැති බව ගිණුම් වාර්තා සාක්ෂි දරයි මේ පිළිබඳ ආණ්ඩුවට පුළුවන් විභාගයක් කළා FCID ට කියලා පරීක්ෂාවක් කරන්න එහෙම මුකුත් නොකර නිකන් අද්භූත චෝදනා කරන්න නරකයි දැන් ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කළේ මහජන චීන සමූහ ආණ්ඩුවේ තානාපතිවරයා සහ නියෝජිතයන් ඉදිරිපිට මේක සුළුපටු ප්‍රකාශයක් නෙමෙයි විදුලි සංදේශන නියාමන කොමිසම් සභාව තියෙන එතුමා යටතේ ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන කෝටි 200ක් කියන්නේ මේ රටේ මහජනතාව සල්ලි මේක බරපතල කාරණාවක් දැන් ගාමිල්ලොග්ගේ මන්ත්‍රීතුමා කියනවා නම් එහෙම දෙයක් උනේ නැහැ කියලා ජනාධිපතිතුමා කියනවා නම් එහෙම දෙයක් උනා කියලා රට කොයිකද පිළිගන්නේ න්‍යාය පත්‍රයේ තියෙන අනිකුත් විෂයන් පැත්තකට දාලා පාර්ලිමේන්තුවේ කෝප් සභාව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව වහාම කැඳවලා කඩිනම් පරීක්ෂණයක් කරලා ඇත්ත තොරතුරු ලබා දෙන්න චීනයේ බීජින් වල හෝ කොහෙවත් එහෙම සමාගමක් නැත්තම් ඒ සල්ලි ටික කොහෙටද ගියේ ඒ ගැන මේ රටේ ජනතාව දැනුවත් කරලා මේ වංචාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මෙතර පරිපාලක සභා පිළිබඳ සංශෝධන කිහිපයක්ද අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා විශේෂයෙන්ම යම් කර්මාන්තයක ප්‍රධාන නිෂ්පාදන ධාරිතාවට
යම් කිසි සේවක පිරිසක් ලැබුරු වෙලා ඉන්නවා නම් අද අපි දකිනවා ඒ පිරිස යම් යම් අවස්ථාවන් වලදී ඒ අය බැහැර කරලා වෙන වෙන අංශ වලින් සේවකයන් මේ සඳහා යොදා ගන්න අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙනුවට සංශෝධනයක් ගේනවා. ඒ ප්‍රධාන ධාරිතාවේ සේවයේ යෙදී සිටින පුද්ගලයන් වෙනුවට වෙනත් පිටස්තර පුද්ගලයෝ ගෙනල්ලා ඒ සේවාව කිරීම අපි සම්පූර්ණයෙන්ම නීතියෙන් තහනම් කරන්නට අද අපි මේ ගේන සංශෝධනයෙන් අපි බලාපොරොත්තු වෙනවා. කම්කරු එමුතුමා ඉදිරිපත් කරපු සංශෝධන පිළිබඳව අපි සතුටු වෙනවා. මේ රටේ සමාගම් ගණනාවක් විවිධ ප්‍රශ්න නිසා ආවර කරුවන්පත් කරන. ආවර කතු කතා මේක නීතියක්වත් යටත් වෙන්නේ නැහැ. ඒ සේවකින්ගේ අර්ථ සාධකම සාය කරා ගන්න පුළුවන් කමක් නැහැ. හාම් පුතාට විරුද්ධව නඩු දාන්න පුළුවන් කමක් නැහැ. අපි මොනතරම් නීති රීති හරි ගැස්සුවත් ඒ නීති රීති වලින් පැනලාන්න හිලුත් තියෙන. මේක හදිසි ඉදිරිපත් කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේකත් එක්ක බැඳිච්ච තව ක්‍රියාවලියක් තියෙනවා. නමුත් මම වගකීමකින් කියනවා කිසිම සේවක අයිතිවාසිකමක් අපි කප්පා आंशिक अधीक्षण कारक सभावे कटेतु मुल वरट माधिवेत अद वियुर्त केरुना अध्यापनहा मानव संपत संवर्धने पिलिबंद आंशिक अधीक्षण कारक सभावाई अद रसुने में अतर कलाकरुवांट कत्रुभाग गेवीम संबंधेन अद साकच्चा केरुना अपी संसदे हैटियर योजना करने अपी एनुअल वन टाइम पेमेंट के कर तमाई मूलिक वाशेन कहमति एक एकिंग एक गीत एट गेवनवाट वैडिय अवृद्ध कड़े हम किसी गाना एक नालिका वकिंग गेवनवा एक अपे प्लेलिस्ट का डंग ताक्षणे तीन वनंग सामूहिक संगंगल्टे वो मंगिट कर गन एगोलो ये बिल्ले का हादला तीरने कल्ला एगोलंट पुलंग एक डिस्ट्रीब्यूट कल्ला देन गीत निर्माण करवाना बिदागनी में लुकु गैटलु वक्ती है मेक कोहमद बिदागन इन अर वार्षिक बलपत्र करगिन मेक हेम वेंकर हरिम अमार एक हर असाधारण अरे एम मेडिकल बैट मे शिखुरा दिन विसंधन सत्या रजयातन प्रश्न तीनोना රජයාතන පාඩල බලන්නේ අමාත්‍යංශ වලට නිකන් කරලා බාණ්ඩාගාරයට ඒටි ගෙනා ගන්න. ඒ සල්ලි විහාරේ ගෙවන්න කරගන්න පුළුවන්. බාණ්ඩාගාරයේ ගෙවන සල්ලි වලින්ම කොටසක් දෙන්න කලාකරුවන්ට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසිරි ජයසේකර මහතා අද මාතර පැවති මාධ්‍ය හමුවකට එක් වුණා. එෙහිදී අතහස් දැක් වූ මහලේකම්වරයා. පෝජන පෙරමුණ හැදෙන්නෙම යට වෛරය හදලානේ ගම ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයට රේව වෛරයක් ඇති කරන. ඡන්දෙ ඉල්ලපු අපේක්ෂකයා ඊළඟ අපේක්ෂකයට විරුද්ධ වෛරයක් ඇති කරන. රාජසභා මන්ත්‍රීට හදනවා එයා තමයි ඊළඟ පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා. පාර්ලිමේන්තුවේ සභාපතිට හදනවා ඔයා තමයි මේ ආසනයේ සංවිධායක කියලා. ඒතකොට අපිත් එක්ක තරහ වෙනවා ඒක. ඊළඟට රාජසභාවේ ඉල්ලලා පළාත් සභාවට ඉල්ලපු කෙනා ඊළඟට පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී නෙමෙයි ඇමතියා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී කෙනා ඔයා ඇමති නෙමෙයි ඔයා ඔයා නියෝජ්‍ය ඇමති කැබිනට් ඇමති කියලා. ඉතින් මේ විදිහට හදපු යට ඉඳලා හදපු වෛරයේ ප්‍රතිඵලය තමයි මේ ගලාගෙන යන්නේ. ඉතින් නිසා මේ අපේ අපිට වෛරයක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි වෛර කරන්නේ නැහැ කාටවත්. අපි එතනින් ඉවත් වෙන්න ඕනේ කියන මතය තමයි අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයන් සඳහා ඉඩම් උපු ප්‍රදානය කිරීම කොළඹදී සිදු කෙරුණා. ඒ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. වතු සේවක ජනතාවට සින්නක්කර ඉඩම් හිමිකම් ලබා දීමේ හරිත භූමි වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ හන්තාන, ගලහ, මොනරාගල සහ බෝපිටිය ආදී ප්‍රදේශවල වතු සේවක ජනතාව සඳහා ඉඩම් ඔප්පු 300ක් පිරිනැමීම අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අතින් මෙහිදී සිදු කෙරුණා. හරිත භූමි වැඩසටහන යටතේ වතුකම්කරු ජනතාව වෙනුවෙන් මෙවන විට ලබා දී ඇති සින්නක්කර ඉඩම් ප්‍රමාණය 7000කට අධිකයි. මේ ඉඩම් කැලලක් දෙන්න හදනකොට සමහර අය විරුද්ධ වෙනවා. හැබැයි හුඟක් දෙනෙකුට අමතක වෙලා රජයට තමයි අද අපේ භූමියේ 185ක් අයිති තියෙන්නේ. හුඟ දෙනෙක් මේක දන්නේ නැහැ. අද රජයේ ඉඩමක් ව්‍යාපාරයකට දෙන්න හදනකොට නලියන පිරිස් තමයි ඉඩම් අක්කර ලක්ෂ 5ක් රජයේ අයිතිය තිබුණු පෞද්ගලික සභාගම් 9කට දුන්නේ 1995. හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ සභාගම් වතු ඔක්කොම අයිති LRC එකට කියලා. ඉඩම් වල අයිතිය තියෙන්නේ ජනවසමටයි රාජ්‍යවැලි සංස්ථාවටයි. දැන් මම බාණ්ඩාගාරයට ගිහලා තියෙනවා සභාගම් වලට වතු බදු දෙනකොට මේ ඉඩම් පෞද්ගලික සභාගම් වලට පවර දවසේ ඉඳලා බදු මුදල් ලැබෙන්න ඕන ජනවසවට අවුරුද්දකට බිලියන 1000ක් බදු මුදල් ගෙවනවා මේ සමාගම් රජයට මේ මුදල් අපිට ලැබෙනව නම් අපිට කිසිම බරක් නැතුව මේ ආයතනේ ඉස්සරහට අරන් ගන්න පුළුවන්. බස්රත රියදුරන් වෙනුවෙන් සංවිධානය කළ වෛද්‍ය කඳුරක් කොළඹදී පැවැත්ුණා. ඒ අමාත්‍ය අරජුන රන්තුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක රියදුරු දිවියට සුව රැකවරණයේ වැඩසටහන යටතේ මෙම වෛද්‍ය කඳවුර පැවැත්වුණේ. බස්රත රියදුරන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ ඉහළ නංවමින් සෞඛ්‍ය සම්පන්න රියදුරන් බිහි කිරීම මෙහි අරමුණයි.
රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගුඩ යන මහතුරු නැදුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විශේෂයෙන්ම අපි දැකපු එකම දෙයක් තමයි මේ සමහර රියදුරු මහත්වරු අවුරුදු ගානකටවත් වෛද්‍ය සහතිකයක් ලැබලා ගන්නේ නැහැ. මුදලක් නැතිකම වෙන්න පුළුවන්, ඕන නැතිකම වෙන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙන අපතාමත් කෙටි කාලයකට ඇතුළත රියදුරු මහත්වරු සියලු දෙනාම අනිවාර්යයෙන්ම වෛද්‍ය සහතිකයක් ලබා ගත යුතුයි. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා එක පැත්තකින් අපිට දැනුවත් වෙලා තියෙනවා මේ රියදුරු මහත්වරු මත් ද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉන්නවා කියලා. ඒක ඉතාමත් දරුණු ප්‍රශ්නයක්. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේ වසර ඉවර වෙනකොට වෛද්‍ය පරීක්ෂණ හරහා අවශ්‍ය කටයුතු කරන ගමන් මෙහිම රියදුරු මහත්වරු අපිට දැනගන්න හම්බුනොත් අකමැත්තෙන්ුණත් කියන්න සිද්ධ වෙනවා ඒ රියදුරු මහත්මයාගේ ලයිසන් එකුණත් අපිට නවත්තන්න සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් දවසකට 5000ක් 6000ක් පමණ රියදුරු බලපත්‍ර ලබා ගන්නවා අපේ රටේ. ඉතින් මේ රියදුරු බලපත්‍ර ලබා ගන්න අයගෙන් අතින් වැඩ වැරදි නිසා තමයි මාර්ග අනතුරු විශාල වශයෙන් සිදු වෙන්නේ. අපි පසුගිය දිනවල දඩමුදල් වැඩි කිරීමක් කළා. ඒ දඩමුදල් වැඩි කිරීම තුළ මම හිතනවා විශේෂයෙන්ම මාර්ග අනතුරු 125කින් 30කින් විතර අඩු වෙලා තියෙනවා. මේ මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවෙන් කරනවා අනතුරක් කරලා නොදන්නවා ගියොත් ඒ අනතුරු සිදු වෙච්ච එකනට රුපියල් ලක්ෂ 2ක වන්දියක් දෙනවා. ඒක හුඟක් අය දන්නේ නැහැ. දැන් ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක් දින සහ 2020 ක්‍රිකට් තරගාවලිය ආරම්භු කරගනිමින් මූලික සංචිතයක් පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සහ පුහුණුකරු වන මිස්බා උල් හක් නම් කර තිබෙනවා. මේ අතර පාකිස්තාන තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩපළන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කර ඇති බව වාර්තා වෙනවා. ඊයේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. लाहौर नुवर जातिक क्रिकेट अकादमी दी लबन दह अटवन दा आरंभ वन पूनु कंदूर संधा सहभागी करवा गनीमे अरमुनिन क्रिडिकिन विसिदिनु कुगेन युत संचितयक मिलेस नम कर अति बवाई पाकिस्तान क्रिकेट आयतने निवेदने कले मेम संचितेट शोएब मलिक सह मोहम्मद हवीस नम करने है ए ओन कैरेबियन प्रीमियर लीग क्रिकेट तरंगावलियट एक्व सिटी मेहेतुवेन लोक कुसलानीट एक्व क्रिडिकिन हरुनु विट मेम मौलिक संचित देख संधा अहमद शेषाट उमर अक्मल मोहम्मद रिस्वान हा उस्मान शिनवारी यान क्रिडिकिन कंदवा तिबेनपा මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නැගීමක් සිදු කිරීමට නියමිත බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත එක් දින සහ පන්දු වාර 2020 ක්‍රිකට් තරගාවලි සඳහා විනිසුරුන් සහ තරග තීරකවරුන් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහායි. පාකිස්තානයේ පැරණිතම පුවත්පත ලෙස සැලකෙන ඩේලි චන් පුවත්පත වාර්තා කර සිටියේ අදාළ තරගාවලි සඳහා පාකිස්තාන රජය ලබා දෙන ආරක්ෂාව පිළිබඳ සොයාබැලීමක් සිදු කර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි. මීට පෙර 2015 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම පාකිස්තානයේ සිදු කළ තරග සංචාරයේදීද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒ සඳහා නිලධාරීන් පත් කළේ නැහැ. ඒ අනුව අදාළ තරඟ සඳහා නිලධාරීන් පත් කරනු ලැබුවේද පාකිස්තානයේ හා සිම්බාබ්වේ යන රටවල් දෙක විසින්මයි. මෙවර තරගාවලියේදී ලබා දෙන ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සෑහීමකට පත් නොවුනොත් විනිසුරුවන් සහ තරඟ තීරකවරුන් පත් කිරීමේ වගකීමද පාකිස්තානයට සහ ශ්‍රී ලංකාවට පැවරෙනු ඇත. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk